අයිය බලන්න මේ දේශපාලන තත්ත්වය මේ මේ මිනිස්සු මේ අපේ රට කනවනේ එහෙම කියලා කතා කරගෙන ඉන්න ගමන් මගේ දන්නවද කියලා හොඳ බුලට් එකක් ඇවිල්ලා ඉන්නවද මම කවුද දැන් මම ආගාරන්න මාත් එක්ක අහලා තියෙනවා YouTube එකේ කතා හැම අහනවා ඉතින් මම කවුද කියලා නාගානන්ද කියලා කෙනෙක් කිව්වා මම කෝ අයිය කොහොමද කියන්නේ මෙයා හොඳ කෙනෙක් කියලා අපි දෙයක් කරන අපි ගියසරේ ඡන්ද දුන්නා අතර මම මෙතෙක් ඡන්ද දුන්නේ ජනතා යුක්ති පෙරමුණ මගේ ඡන්දය මම මෙතෙක් පාවිච්චි කරේ ජනතා යුක්ති පෙරමුණට මම අද ඒ ගැන දුක් වෙනවා මම මේ දින ටිකේ ජනතා යුක්ති පෙරමුණේ සියලු සමාජිකයන් මම හිතවත් පළාත් සභා මන්ත්‍රීවරු රජයේ සභා මන්ත්‍රීවරු ඒ ඔක්කොරම කතා කරන්න කියනවා මම අදත් කතා කරන්න අනිත් ඒවාගේ සහෝදරයෙක් දැත් නැහැ පොට් එක මේ අර ගමන වෙනස් කරන්න අපි අනිවාර්යයෙන් මේ විකල්ප සියලු ටික එක දැනගෙන ගන්න ඕන ඔබ තණ්ඩිකාට උදව් කරා මහින්දට උදව් කරා ඊට පස්සේ මයිපීර උදව් කරා ඇයි අපිට මෙහෙම උදව් කරන්නේ නැත්තේ අපි දුප්පත් මිනිස්සු අපි අහිංසක මිනිස්සු උදව් කරන්නේ නැත්තේ ඒගොල්ලෝ අපිට මේගොල්ලෝ රට ආදරය නම් මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම නාගරික මන්ත්‍රී උදව් කරන්න ඕන ඒක නොකරොත් ඒගොල්ලෝ යන්නේ වෙන ගමනක් කියන එක අපිට පැහැදිලි අපි අපේ මම ඇත්තට මෙතන ආවේ මගේ කුටි පෙඩවු දෙන්නේ කින්ද මම නෝන රැක්කුවා මගේ නෝනගේ අම රැක්කුවා මම මේ දරුවන්ට රටක් හදන්න ඕන රටක් තියන්න ඕන ඒක නිසා මගේ මම මරනවා ගමක් නැහැ මම මේ වැඩේ කරනවා ඒගොල්ලෝගේ අවුලක් නැහැ මම ජීවිතේ අතේරන තමයි මම මේ වැඩේට ආවේ මොකද අපර දැනෙනවා තව අවුරුදු 15කින් 10කින් මේ රට අපිට හුස්ම ගන්නවත් බැරි තැන තත්ත්වයකටපත් වෙනවා හුස්ම ගන්න අපිට තියෙන හුස්ම ටික වාතය අපිරිසිදු කරලා ජලය අපිරිසිදු කරලා ඇත්තටම අධ්‍යාපනය සෞඛ්‍ය මේ සියල්ල විනාශ කරලා තියෙනවා පාසල් තියෙනවා හැබැයි දවස 30ම ළමයි පාරේ සංස්කෘතිය ගන්න දෙයක් නැහැ ළමයි ස්කූල් කියන වචනේ හදාගෙන තියෙන කොහොමද දන්නවද ස්කූල් ස්කූල් කියන්නේ සීට්ස් සීට්ස් රුවල් අවර්ස් ඔෆ් අවර් ලයිෆ් සීට්ස් රුවල් අවර්ස් ඔෆ් අවර් ලයිෆ් එතකොට ඒගොල්ලෝගේ ප්‍රූර ප්‍රයහය තමයි පාසල අන්න ඒ තත්ත්වෙ ළමයිගේ මනස හැදිලා ළමයින්ට අපි කොච්චර ඉගෙනුවත් වැඩක් නැහැ ළමයි හරිම ක්‍රූරයි ඔබට දැනගනි ඔබගේ දරුවෝ ඔබ කොච්චර ආදරේ කොච්චර මාරුද හදන්නේ හැබැයි ඒ දරුවන්ට එහෙම වෙලා තියන්නේ මේ රටේ වැඩිහිටියන්ගේ පාලකයන්ගේ වැරදි ඔගොල්ලෝ ගන්නවා සල්ලි වේදන් කරනවා මහන්සි වෙනවා දරුවෝ පන්තියට එක්කන් යනවා එක්කන් එනවා හැබැයි දරුවෝ හොඳට හැදෙනවයි කියන එක නම් විශ්වාස කරන්න එපා දරුවන්ට මේ හොරගම වංචාව මේ සියල්ල ආරෝපණය කරලා තියෙන දැන් අර මහයෝගේ වැරදි කරන ඒ නිසා අම්මේ තාත්තේ අපි මේ රට අපේ ජාතිය මං කියන්නේ අපේ ජාතිය කියන්නේ මේ සියලු ලාංකික ලාංකික කියන පදවට ගේන්න එක කඩයි ඇහුනේ අපිට ඒ තමයි නාගානන්ද මහත්තයගේ කඩ ඒකට අපි අපේ හදවතින්ම සුබපතන ඒ වගේම අපි ඒ වෙනුවෙන් අපේ ජීවිත වර්ධුවට තියලා වැඩ කරනවා මම මේ අවස්ථාවේ මම කියන්නේ සියලු දෙනා අපි එකතු වෙමු මේ தත්ත්වය මේ රටේ තියෙන தත්ත්වය වෙනස් කරන්න අනිත් එක තමයි අපේ තාත්තේ ඔබ ඉඳලා ඇති ඔබ හිතාගෙන ඇති මට කාර් එකක් තියෙනවා මට ගෙයක් තියෙනවා මට ඉඩමක් තියෙනවා හැබැයි මම ණයකාරයෙක් හැබැයි මම ණයකාරයෙක් මම ඉඩම ගත්තේ ණයද මම ගේ හැදුවේ ණය වෙලා මම කාර් එකක් ගත්තේ ලීසින් එකක් දාන ඉතින් මම මැරෙනකම් මොකද කරන්නේ ණය කිව්වොත් හැබැයි කිසිම රස්සාවක් කරන්නේ නැති කිසිම දෙයක් කරන්නේ නැති මිනිස්සු මහන්සි වෙන්නේ නැති අය
අපේ මේ අහිංසක මිනිස්සුන්ගේ බදුමුදලින් සුර සැපෙදින සුර සැප ඒ විදිහට කිසි ප්‍රශ්නයක් නැහැ මුළු ජීවිත කාලෙම. ඉතින් අපි මේක වෙනස් කරන්න ඕන. අපි මේක වෙනස් කරන්න ඔබ සියලු දෙනා එකා වෙන්න හැඩගැහෙන්න එකතු වෙන්න ඕන. ඒ වගේම තමයි මේක වෙනස් කරන්න මම දැන්න විදියට ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක විතර ජනතාවක් අපි කියන්නේ වහල් කියන වහා ජනතාවක් කියන ලක්ෂ 10ක විතර දේශපාලන වහල්ලු ඒගොල්ලන්ට මොනව කිව්වද වැඩක් නැහැ. ඒගොල්ලන්ට මොනව කිව්වත් ඒගොල්ලෝ එතනම ඉන්නේ. හැබැයි ඒ හැම කෙනාම මොනව හරි වාසියක් කරන එක්කෝ රැකියාවක් කරගෙන එක්කෝ මොනව හරි ඒ දේශපාලඥයෙකුගේ මොනව හරි වරප්‍රසාදයක් දිනාගෙන ඒ දිනාගත්ත නිසා තමයි ඒගොල්ලෝ එහෙම වෙලා තියෙන්නේ. හැබැයි අපිට එහෙම ලැබිට දෙයක් නැහැ. අපි දැනගන්න ඕන ඒගොල්ලෝ වෙනුවෙන් අපි කඩේ යන්නේ නැතුව අපි වෙනුවෙන් අපි කඩේ යයි. අපි කොරණගෙන. ඉතින් ඇත්තටම මගේ කතාව අහන්න නෙමෙයි ඔබතුමාලා මෙතෙන් ආවේ. මට ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න නම් මේ දේශපාලන වහල් බව සහ පොරොන්දු දේශපාලනය ගැන. අපි 1946 දින විදහාල ලැබුවා. මේ වෙනකන් අපේ නායකයෝ මොකද කරේ? මේ වෙනකන් අපේ නායකයෝ කරේ පොරොන්දු දේශපාලන. මේ වතාවෙත් කරන්නේ ඒකමයි. දැන් මේ නාගානන්ද මහත්තයා වැඩගත් විදියට දේශපාලනෙට බැහැලා ඒ මිනිස්සුන්ට ආදර්ශයක් කරලා තියෙනවා. ඒ ආදර්ශයවත් ගන්න නෑ. ඇත්තම හොඳ ආදර්ශයක් ගන්නවා නම් අනිත් අය මොකද ආදර්ශය? මගේ වැඩපිළිවෙලක් තියෙනවා. මගේ වැඩපිළිවෙලට අනුගත වෙනවා නම් ඔබල මාත් එක්ක වැඩෙන්න. එහෙම නැත්නම් ඔබලගේ කොන් දේශවල මම යට නෑ. අනේක වෙන්න ඕන. නමුත් අද අපේ පරණ නායක එකෙක්ක් තියෙනවද එහෙම? නෑ. ඔක්කොම එක එකා පස්සේ යනවා ජනදිග්ග. ගිහිල්ලා අන්තිම මොකද වෙන්නේ? අන්තිමට වෙන්නේ සාමාන්‍ය ජනතාව කවුරුවත් දන්නේ අරගොල්ලොන්ට අර කියපු තෑගි ටික දෙන්නන් කිය පොරොන්දු ටික හිමිලිෂ්ඨ කරලා දෙනවා. මහ ජනතාව කවුරුවත් දන්නේ නැහැ. ඉතින් මේ මොකද්ද මේ වෙන්නේ? ඇයි අපි මෙහෙම ඉන්නේ? පිටවලා අපි ශක්තිමත් වෙමු. අපි එකතු වෙමු. අනිවාර්යයෙන්ම අපිට ජය ගන්න පුළුවන්. මොකද මම දැන් කියලා දෙන ගෙවල් 100කට විතර. හැබැයි මම එක දෙදෙනෙක්වත් කිව්වේ නෑ වසන්ත ඔය වෙලේ හරියන්නේ නෑ කියලා. හැම දෙදෙනෙක්ම ගොයි පුතේ මල්ලියේ අයියේ ඕක තමයි අපිට ඕන. කිසි කෙනෙක් කිව්වේ නෑ ඕක හරියන්නේ නෑ කියලා. සමහර වෙන්න බෑ හරියන්නේ නෑ කියන මිනිස පොඩ්ඩක් ඉහළ මට්ටමවල සාමාන්‍ය ජනතාව දවන මේක. ඉතින් අපි ඒ සාමාන්‍ය ජනතාව එකතු කරගෙන අපේ මේ ගමන යමු කියලා ඉල්ලමින් මම නිහඬ වෙනවා. අපේ රට මේ තියෙන ස්ථානේ ගොඩනැගීමද අපේ නියමවානන්ට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.